මුලාසලාරුවඩ මැලේ සමුළුවේ සභාපති ටීකේ අසූර් මැතිතුමනි, මැලේ සමුළුවේ අනිකුත් සාමාජික මහත්වරුන්ගෙන් අවසරයි. අද අපේ ප්‍රධාන අමුත්තා මැලේසියානු මහකොමසාරිස් අස්මි සේනුඩීන් මැතිතුමනි, එවැගේම අද තමුන්නාන්සේගේ සමුළුව විසින් උපහාර දක්වන මගේ මිත්‍ර නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මැතිතුමා, මේජර් ජෙනරාල් සාලි මැතිතුමා. අද මෙතන නැති වුණත් මම මතක් කරන්න කැමතියි නියෝජ්‍ය පොලිස්පති සම්සුදීන් මැතිතුමා, කලාභූෂණ සල්දීන් මැතිතුමා, ඇතුළු සම්භාවනීය අමුත්තනි, සහෝදරවරුනි, සහෝදරියනි. අද ආචාර්ය ටී.බී. ජාය මැතිතුමන්ගේ අනුස්මරණ දේශනය එතුමන්ගේ 127 වෙනි 4 වෙනි ජන්මදිනය වෙනුවෙන් පවත්වන්නට මට ආරාධනා කිරීම ගැන ශ්‍රී ලංකා මැලේ සමුළුවේ සභාපතිතුමන් ප්‍රමුඛ එම සංවිධානයේ සියලු දෙනාටම මගේ ගෞරවයත් ස්තුතියත් මම පළමුව පුද කර සිටිනවා. මේ ඇරයුම මට කරපු ගෞරවයක් හැටියට මම සලකනවා. මට ලැබිච්ච වරප්‍රසාදයක් හැටියට මම සලකනවා. මම දෙවියන්ට ඒ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. මට ලැබිලා තියෙන කෙටි කාලය තුළ කරන කතාවකින් ටී.බී. ජාය මැතිතුමන්ට සාධාරණත්වයේ ඉටු කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් මම උත්සාහ කරනවා මේ කෙටි කාලය ඇතුළතදී මගේ යුතුයකම ඉටු කරන්නට. ටී.බී. ජාය නාමය මටත් මගේ පවුලටත් ඉතාම කිට්ටු නාමයක්. මගේ පෞද්ගලික බැඳීම ගැන වචන කිහිපයක් පළමුවෙන් සඳහන් කරන්නට මම තමුන්නාස්සගේ අවසර පතනවා. එතුමා මගේ පියතුමාගේ ගුරුවරයෙක්. ආලිෆ් මහත්මයා ජාය මැතිතුමන් ගැන ලියපු පොතේ පෙරවදනේ මගේ පියතුමා කරපු සඳහනක් පළමුව උපුටල දක්වන්නට මම කැමතියි. මම මගේ පියතුමාගේ ඒ සඳහන දැන් උපුටල දක්වනවා. ආචාර්ය ටී.බී. ජාය මගේ පාසල් විදුහල්පතිවරයා. ඔහු මගේ දේශපාලන ගුරුවරයා. මගේ දේශපාලන ජීවිතයේ මඟ පෙන්වන්නා වූයේ ඔහුයි. අධ්‍යාපනඥයෙකු, දේශපාලනඥයෙකු, රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙසින් ඔහුගේ දශක 4ක පොදු ජීවිතය කිසිදු කැළලක් දකින්නට බැරි ජීවිතයක්. කිසි විටකත් කේන්ති නොගන්නා වූ සෑම කෙනෙක්ගේම ජීවිතවල හොඳ පැත්ත දැකපු යහපත් මනුෂ්‍ය සම්බන්ධතා පවත්වාගත් කෙනෙක් ආචාර්ය ජාය. මගේ පියතුමන් එහෙමයි ටී.බී. ජායව දැක්කේ. අග්‍රාමාත්‍ය ඩඩ්ලි සිරිනායක මැතිතුමන් කරපු ප්‍රකාශයකින්ද වාක්‍ය දෙකක් උපුටල දක්වන්නට මම ඔබගේ අවසර පතනවා. මම දැන් උපුටා දක්වනවා ඩඩ්ලි සිරිනායක මැතිතුමන්ට. එතුමා මෙහෙම කිව්වා. ගරු කටයුතු හදවතක්, මනසක්, එමෙන්ම හැසිරීමක් ජායාට තිබුණා. ජායාගේ හැසිරීම, ජායාගේ මනස, ජායාගේ හදවත ගරු කටයුතු දෙයක්, ගරු කටයුතුයි කියලා ඩඩ්ලි සිරිනායකයන් කිව්වා. නිදහස වෙනුවෙන් මෙරටේ ඉන්න සියලුම ජන කොටස් එකතු කර දෙන්නට ඔහු ඉටු කරපු වැඩ කොටස ඉතාම වැදගත්, ඩඩ්ලි සිරිනායකයන් කිව්වා. ඒ ඩඩ්ලිගේ වචන. ආචාර්ය ජාය අපෙන් සමු ගන්න වෙලාවේ මගේ වයස අවුරුදු 6යි. මා ඔහු දැකගත්ත එක අවස්ථාවක් මට තවමත් මතකයි. ඒ 1960 මාර්තු මැතිවරණයේදී මගේ පියතුමන්ගේ සහයෝගයට රැස්වීම කතා කරන්නට ඔහු බේරුවල පැමිණියා. මට මතකයි ඒ බේරුවල මාලිගෑහෙන කියන ගමේ රැස්වීම පැවතුනේ. සම්පූර්ණ යුරෝපීය ඇඳුමින් සැරසිලා ඔහු මැලේ තොප්පිය පැළඳගෙන හිටියා. ඔහු කතා කළේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඔහුගේ කතාව ද්‍රවිඩ භාෂාවට පරිවර්තනය කළා. මට මතක විදිහට නම් අස්සර් මන්ත්‍රීතුමා තමයි ඒ කතාව දෙමළට පරිවර්තනය කළේ. ඒ සියල්ලටම වඩා මට අද මතක් වෙන්නේ දැනට අවුරුදු 48කට ඉස්සෙල්ලා මම වයස අවුරුදු 12ක පාසල් දරුවෙකු වගේ ඉන්න වෙලාවේ 66දී මම ජාය මහත්මයා ගැන කතාවක් කරපු හැටි. ඒ අන්තර් පාඨශාලීය කතික තරගයකදී ජාය මහත්මා සිහි කරන්නට ඒ කතික තරගය පවත්වලා තිබුණා. ඒක තිබුණේ කොළඹ සෛරා මහාවිද්‍යාලයේ ගෆූර් ශාලාවේදී. අද මෙතනට එනකොටත් මම ආවට පස්සෙත් මම අසූර් මහත්මයාට කිව්වා මේ රැස්වීම ගෆූර් හෝල් එකේ තිබ්බනම් කොච්චර ලස්සනද කියලා, ඓතිහාසික වටිනාකමක් තියෙනවායි කියලා. නමුත් රිපයර්ස් හින්ද එතන තියන්න පුළුවන් කමක් නැහැ කියලා අසූර් මහත්මයා කිව්වා. කොළඹ ආනන්ද වෙනුවෙන් කනිෂ්ඨ තරගෙට මම ඉදිරිපත් වුණා. මධ්‍යම අංශයට ඉදිරිපත් වුණේ ඔසී අබේගුණසේකර. ජ්‍යෙෂ්ඨ අංශයට සහභාගී වුණේ රත්නසිරි රාජපක්ෂ ආනන්ද වෙනුවෙන්. අපි 3 දෙනාම අංශ 3න් පළවෙනි නන් වෙලා
ටීබී ජායා අනුස්මරණ රත්තරම් පදක් අන්තුන ආනන්දිට ගෙනිච්චා. අපි තුන්දෙනාම පසු කාලෙදි දේශපාලනඥයෝ බවට පත් වුණා. අපේ විදුහල්පතිතුමන් කර්නල් රාජපක්ෂ විශාල සතුටකින් ඒ රම් පදක්කම් දැන්වීම පූර්වයේ ආනන්දේ ප්‍රදර්ශනය කරලා තියපු හැටි මට අද මතක් වෙනවා. මගේ කතා පැවැත්වීමේ ආරම්භය සිද්ධ වුණේ ඔය විදිහට ටීබී ජායා කතික තරගයකින්. එදා මාව ගුරුවරුන් මාව පුරුදු කරපු හැටි මට මතකයි. ඒ කතාවට යන්න ඉස්සෙල්ලා මම ටිකක් වෙවුලනවා. මට මතකයි බෝටි විජේසිංහ කියලා ආනන්ද ගුරුවරයෙක් සිමෙන්ති කොටයක් උඩට මාව නගලා කිව්වා දැන් වෙවුලුවොත් බිම වැටේ කියලා. එහෙමයි මම මේ ටීබී ජායා ගැන කතා කරන්න කතාවට පුරුදු වුණේ. අද අවුරුදු 48කට පස්සේ දෛවය මට එතුමන්ගේ අනුස්මරණ දේශනය පවත්වන්න අවස්ථාව ලබා දී තිබෙනවා. මම ඒ ගැන දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා. ඒත් අද එදා මා සමග ටීබී ජායා අනුස්මරණ කතික තරඟයට සහභාගී වෙච්ච ඔසී සහ රත්නසිරි දැන් අපි අතරේ නැහැ. පළමු වරට මගේ පින්තූරයක් පත්‍රයක බලුණේ ජායා අනුස්මරණ කතික තරඟයෙන් දිනීමින්ද. ඒ එදා ජනප්‍රිය ළමා පුවත්පත් වන ටීගිරි පත්‍රයේ ඒ පළවෙනි පිට සම්පූර්ණයෙන් මේ සඳහා වෙන් කරලා තිබුණා. ඒකේ පළවෙනි වාක්‍යය මට තවමත් මතකයි. මහා දේශපාලනඥයෙක් මෙන් කතා කරන පොඩිත්තේගේ කතාවට සවන් දෙන්නට පසුගියදා මට අවස්ථාව ලැබුණේ. මේ ලියා තිබුණු ජනමාධ්‍ය වේදිකාවේ නම ලාල් චන්ද්‍රකුමාර. පසු කාලයේ මා දේශපාලනඥයෙකු වන දකින්නට ලාල් අපාතර ජීවතුන් අතර නොසිටීම ගැන මම අද කනගාටු වෙනවා. මේට අමතරව ජාය පවුල සමග අප පවුලට තියෙන ළඟ සම්බන්ධයක්. මට ඒව ගැන කතා කරන්න වෙලාවක් නැහැ. අපි ටෝනි අංකල් කියලා කතා කරන තුවාන් අන්ව ජාය මහත්මයා, ජාය මහත්මගේ පුතා මස්දවි ජාය මහත්මයා, ජාය මහත්මයාගේ දියණිය රොවිනා ආලිෆ් මහත්මිය, මරියම් ජාය මහත්මිය, ෂානාස් එතුමිය එතුමාගේ මිනිවිරිය ආදී සියලු දෙනා මගේ මතකයට එනවා. ඔවුන්ගේ කිංසිංටන් ගාර්ඩන් නිවසේ අප ගත කළ කාලය මට මතක් වෙනවා. ජාය මහතාගේ පුත් ටෝනි ජාය මහත්මා මගේ පියතුමන්ගේ හොඳම මිත්‍රයා. ඔහු දේශපාලනයේදී පමණක් නෙවෙයි පුද්ගලික ජීවිතයේදීත් දුක සැප දෙකේදීම මගේ පියාට ඉතාම ළඟින් සිටපු මිත්‍රයෙක්. මම මේ පැත්ත ගැන කතා කරන්නට මගේ කාලය ගන්නට කැමති නැහැ. ආචාර්ය ටීබී ජායා මෑතුමන් තමා උපන් රටට ආදරය කරපු දේශප්‍රේමියෙකු ලෙස විශිෂ්ට වාර්තාවක් අපාතර ඉතුරු කරගොස් තිබෙනවා. අපට ඔහුගේ ජීවිතය විවිධ පැතිකෝණවලින් විමසා බලන්නට පුළුවන්. එසේ විමසන කල අපට පෙනෙනවා ඔහු ඒ සෑම ශාස්ත්‍රයකින්ම විශිෂ්ට ආදර්ශයන් අපට ඉතුරු කරගොස් තිබෙන බව. ඒ ඉතිරි කරගොස් ඇති ආදර්ශයන් නියම ඉස්ලාමීය ආදර්ශයන්. එතුමා ආදර්ශමත් ඉස්ලාමීය නායකයෙකු වුණා. ඉස්ලාමය සහජීවනය අපේක්ෂා කරන දහමක්. ඉස්ලාම් ඉතිහාසය තුළ ඒ පිළිබඳ ආදර්ශ අපට ඕන තරම් ගන්නට පුළුවන්. ඉස්ලාම් යන වචනය තුළ පවා ඒ තේරුම තිබෙනවා. අපට කෙනෙකු හමු වූ විට අප පළමුව ප්‍රකාශ කරන්නේ සලාම් යන වචනයයි. ඒ තුළ සාමයේ යන පණිවිඩය ගැබ්ව තිබෙනවා. ඉස්ලාමය අපට උගන්වන්නේ ඔබ ඔබට ප්‍රාර්ථනා කරන දෙය ඔබේ සහෝදරයාටත් ප්‍රාර්ථනා කරන්න කියලා. ඉස්ලාමයේ නියම හරය, නියම යථාර්ථය, ඉස්ලාමයේ නියම පින්තූරය සෙසු ජනතාවගේ හදවත්වල තැන්පත් කරපු ශ්‍රී ලාංකික මුස්ලිම් නායකයෙක් ලෙස මම ටීවී ජායා මහත්මයා දකිනවා. ඒ නිසායි අදත් ඔහු අපෙන් සමුගෙන පරම්පරා කීපයක් ගත වී තිබුණත් ආගම් ජාති භාෂා ભેදයක් නැතුව ශ්‍රී ලාංකික සමාජය එතුමන්ව සිහිපත් කරන්නේ. පාර්ලිමේන්තුවේදී ඉන් පිටතදීත් හැම අවුරුද්දෙම මම හිතන්නේ සිය වතාවට වඩා ටීබී ජාය මහත්මයාගේ නම කියවෙනවා ඇති දේශපාලනඥයන්ගේ කටවල් වලින්. මුස්ලිම් බරුන් වන අපට ඔහුට දැක්විය හැකි ලොකුම උපහාරය ලෙස මම විශ්වාස කරන්නේ ඔහු ඉටු කළ ලෙසින් ඉස්ලාමයේ නියම පින්තූරය, ඉස්ලාමයේ නියම හරය, ඉස්ලාමයේ නියම යථාර්ථය අනෙකුත් ජනතාවගේ හදවත්වල තැන්පත් වන විදියට අපේ හැසිරීමද හදා ගැනීමයි කියලා මම විශ්වාස කරනවා. වෙන කවරදාකටවත් වඩා මේ යුතුකම මේ යුගයේ අප ඉටු කළ යුතුව තිබෙනවා. ආචාර්ය ජායා තමන්ගේ මැලේ සම්භවය ගැන ආඩම්බර වුණා. ඔහු මැලේ තොප්පිය හැම තැනකදීම මැලේ තොප්පිය පාවිච්චි කරනවා අපි දැක්කා. ඒත් ආචාර්ය ජායා පටු කෝණවල හිර වෙලා හිටියේ නැහැ. නිදහස වෙනුවෙන් ඔහු ගත්ත ස්ථාවරය
ඉස්ලාමීය එකමුතුව වෙනුවෙන් ඔහු ගත්ත ස්ථාවරය මේකට හොඳ නිදසුනක්. ඔහුගේ අවංක බව, ඔහුගේ අව්‍යාජ බව නිසා මුස්ලිම් සමාජයේ නායකත්වය ටීබී ජායාට හිමි වුණා. ශ්‍රී ලාංකික සමාජයේ ගෞරවයට ඔහු පාත්‍ර වුණා. ශිෂ්‍යයෙකු ලෙස, ගුරුවරයෙකු ලෙස, විදුහල්පතිවරයෙකු ලෙස, රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරයෙකු ලෙස, ඇමතිවරයෙකු ලෙස, තානාපතිවරයෙකු ලෙස, මුස්ලිම් නායකයෙකු ලෙස, සියල්ලටම වඩා දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෙකු විදියට ආදි වශයෙන් විවිධ පැතිවලින් ඔහුගේ ජීවිතය දෙස බලන විට අදටත් අපට ඉගෙන ගන්න පුළුවන් පාඩම් රාශියක් තියෙනවා. අධිරාජ්‍යවාදී පාලකයන් තම පාලනයේ පැවැත්ම සඳහා යටත් කරගෙන හිටපු රටවල ජනතාව අතර බෙදීම් ඇති කරන්නට ගත්ත උත්සාහය අපි ඉතිහාසය තුළ දකිනවා. මේ උගුල්වලට අහු වෙන්නේ නැතුව නිදහස දිනා ගැනීම සඳහා සුළු ජන කොටස් නියෝජනය කරන නායකයෙක් ලෙස ඔහු ලබා දුන්න විශිෂ්ට දායකත්වය, විශිෂ්ට ආදර්ශය අපට කවදාකවත් අමතක කරන්න පුළුවන් කමක් නැහැ. එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ඔහු කළ ප්‍රකාශය ඓතිහාසික වැදගත්කමින් යුක්ත ප්‍රකාශයක්. එය මම මීට කලින් අවස්ථා කීපයකදීම උපුටලා දක්වලා තියෙනවා. බීකන් පහනක් මෙන් ජායාගේ මේ ප්‍රකාශය අප යා යුතු මඟ සඳහා අපට එළියක් ලබා දෙනවා. අද ලෝකයේ පුරා කෝටි 180ක් පමණ මුස්ලිම් ජනතාව වාසය කරනවා. රටවල් 150ක මුස්ලිම්වරු සුළුතරය ලෙස ජීවත් වෙනවා. රටවල් 65ක පමණ මුස්ලිම්වරුන් බහුතරය ලෙස ජීවත් වෙනවා. මේ ශිෂ්ටාචාරයන් අතර අවබෝධයක්, අන්‍යෝන්‍ය ගරුත්වයක් ඇතිව ජීවත් විය යුතු මඟ පිළිබඳව ආදර්ශයන් අපට ටීබී ජායා මැතිතුමුන්ගේ කතාවන් සහ ක්‍රියාවන් තුළින් දැකගන්නට පුළුවන්. නිදහස පිළිබඳ තීරණාත්මක මොහොතේදී ජායා මැතිතුමන් එදා කරපු ප්‍රකාශය අද ඔබට නැවත සිහිපත් කරන්නට මම කැමතියි. එදා එතුමා මෙහෙමයි ප්‍රකාශ කළේ. මුස්ලිම් ජනතාවට දුක් ගැනවිලි තියෙනවා, ප්‍රශ්න තිබෙනවා. ඒවා ඉදිරිපත් කරන්නට මේක අවස්ථාව නොවේ. නිදහස අන් සියල්ලට වඩා අපට ප්‍රධානයි. අපට නිදහසෙන් පස්සේ අපේ වැඩිමල් සහෝදරයන් බඳු සිංහල ජනතාවත් සමග කතා කර අපේ ප්‍රශ්න निराකරණය කරගන්නට පුළුවන්. රට පුරා යමින් සෑම මුස්ලිම් සංවිධානයක් සමගම මා සාකච්ඡා කරන්න තියෙනවා. ඔවුන්ගේ එකඟත්වය මෙන්ම මගේ සහෝදර අනෙක් මන්ත්‍රීවරුන්ගේද එකඟත්වය ඇතුව මම අද ප්‍රකාශ කරනවා. අප කිසිදු කොන්දේසියක් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිතව අප්‍රමාදව නිදහස ලබා දිය යුතුය යන්න මේ රටේ මුස්ලිම් ජනතාවගේ ස්ථාවරයයි. මේ ජායා 1946දී ඩොමිනියන් තත්ත්වය පිළිබඳ යෝජනාව රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරපු වෙලාවේ දක්වපු අදහස්. මේ අවස්ථාවේදී ජායා මහතාගෙන් පසුව කතා කරපු ඒ රත්නායක මන්ත්‍රීතුමන් කියා හිටියේ තමන්ද සුළු ජන කොටසකට අයත් මන්ත්‍රීවරයෙකු බවත්, රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සියලුම සුළු ජන කොටස් නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ජායා මහතා ලබා දී ඇත්තේ විශිෂ්ට ආදර්ශයක් බවත්. ආචාර්ය ජායා එදා අපට පෙන්වලා දුන්නේ අන්‍යෝන්‍ය විශ්වාසය පදනම් කරගත්ත පාරක්. ජායාගෙන් පසුව කතා කරපු SWRD බණ්ඩාරනායක මහත්මයා කියා සිටියේ නිදහස පිළිබඳ තීරණාත්මක අවස්ථාවේදී මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් ජායා ගත්ත මේ ස්ථාවරය ඉතිහාසගත වන ස්ථාවරයක් බවයි. අද ලෝකයේම ගෞරවයෙන් කතා කරන නෙල්සන් මන්ඩෙලා නිදහසෙන් පස්සේ දකුණු අප්‍රිකාව සඳහා පෙන්වූයේ ජායා මෙන්ම අන්‍යෝන්‍ය විශ්වාසය පදනම් කරගත්ත මාවතක්. අවුරුදු 27ක් ඉරේ ඉඳලා එළියට ආපු මන්ඩෙලා නොයෙකුත් වර්ගවාදී විෂමතාවන් වලට මුහුණ දෙන්න කළු ජාතිකයෝ වෙනුවෙන් සුදු ජාතිකයින්ගෙන් පළිගන්න හිතුවේ නැහැ. අවබෝධය, විශ්වාසය, අන්‍යෝන්‍ය ගරුත්වය පදනම් කරගත්ත පාරක් මන්ඩෙලා නිදහසෙන් පස්සේ දකුණු අප්‍රිකාවට පෙන්වුවේ. එහෙත් සිම්බාබ්වේහි මුගාබේ ඒ රට යොමු කර ඇත්තේ ඊට පරස්පර වෙච්ච අන්තවාදී මාවතකට. අන්තවාදී බලවේගයන්ට යටත් නොවී අපේ රටත් අපේ සමාජයත් නිවැරදි මාවතකට යොමු කරගත යුතුව තිබෙනවා. අපේ රටේ අනාගතය යහපත රැඳී ඇත්තේ ජායා මණ්ඩෙලා වැනි ශ්‍රේෂ්ඨ නායකයන් පෙන්නපු මාවතේ අපේ යට ගමන් කරවීමට සැලැස්සීම තුළිනුයි. මට මේ අවස්ථාවේදී සිහිපත් වෙන්නේ ආචාර්ය ජායා ගැන කතා කරද්දී වරක් සරත් අමුණුගම ඇමතිතුමන් සිහිපත් කරපු කොලොට්ගේ කාටුනිය පිළිබඳ කතාව. කොලොට් එදා යුගයේ හිටපු ජනප්‍රිය පුවත්පත් කාටුන් ශිල්පියෙක්. නිදහස පිළිබඳ ප්‍රශ්නෙදී පාකිස්තානයේ ජින්නාගේ සහ ශ්‍රී ලංකාවේ ජායාගේ හැසිරීම් කොලොට් කාටුනියකට නගා තිබුණා. ඒ කාටුනියේ එක පැත්තක ආචාර්ය ටීවී ජායා අත දරුවෙක් ලෙස වඩාගෙන ඉන්න DS සිරනායකයාම අපට දකින්න පුළුවන්. DS සිරනායකයා
DS රණායකයන් මෙහිදී අම්මා කෙනෙක් විදිහටයි පෙන්වුම් කරලා තිබුණේ. අනෙක් පැත්තෙන් ජවහර්ලාල් නේරු ජින්නව වඩාගෙන සිටනවා. නේරුත් දැක්වෙන්නේ අම්මා කෙනෙක් විදිහට. තල්ලු කරගෙන යන කරත් එකට වාඩි කරවන්නට යනකොට ජින්නා මුරණ්ඩු ලෙස නේරු දෙස බලමින් කෑ ගසමින් රණ්ඩු කරන ස්වරූපයත් ජායා ආදරයෙන් සහ බලාපොරොත්තු සහගත මුහුණින් DS ලෙස බලා සිටින ආකාරයත් මේ කාටුමේ දක්වා තිබෙනවා. මේ තුලින් කොළ පෙන්වා දුන්නේ නිදහස් අරගලයේ අවසන් අදියරේදී ඉන්දියානු මුස්ලිම් ජනතාව තුළ ඉන්දියානු නායකයන් කෙරෙහි තිබිච්ච අවිශ්වාසය, සැකය සහ අපේක්ෂා භංගත්වය. අනෙක් පැත්තෙන් ජායා මගින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව සංකේතවත් කරමින් පෙන්නුම් කර තිබුණේ ඔවුන් තුළ මෙරට මුස්ලිම් ජනතාව තුළ මෙරට බහුතර සිංහල ජනතාවගේ නායකයන් කෙරෙහි තිබිච්ච විශ්වාසය සහ බලාපොරොත්තු සහගත භාවය. අන්‍යෝන්‍ය අවබෝධය, අන්‍යෝන්‍ය ගරුත්වය සහ සහජීවනය පදනම් කරගත් සමාජයක් උදෙසා ජායා වැනි නායකයන් තුළ තිබූ සිහිනයන් සැබෑ කරගැන්මට දායක වීම අද යුගයේ අපේ වාකීම. අද අපි ජීවත් වෙන්නේ දැනුම මුල් කරගත් යුගයක. ජායා එදා අනාගතය දැක්කා. එදා ජායා අපේ ඊළඟ පරපුරට අධ්‍යාපනය ලබා දීමේ වැදගත්කමට අන් සියල්ලටම වඩා ප්‍රමුඛතාවය දුන්නා. එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙකු සිටියදී මෙන්ම ඊට පෙරදීද ඔහුගේ කතාවන් සහ ක්‍රියාවන් අපේ සමාජයේ අධ්‍යාපනයේ නගා සිටුවීමේ අරමුණු ඇතුව සිදු කළ ඒවා බව අපට දකින්නට පුළුවන්. 19 වැනි සියවසේදී නාවික බලය තිබිච්ච රටවල් ලෝකයේ අධිරාජ්‍ය ගොඩනැගුවා. 20 වැනි සියවසේදී ගුවන් බලය තියෙන රටවල් ලොව ආධිපත්‍ය ගොඩනැගුවා. අද දැනුම ඇති අයයි ලෝකයේ බලයේ, දැනුම ඇති අයටයි අද ලෝකයේ බලය තියෙන්නේ. ජායා අද ලෝකය එදා දැක්ක නායකයෙක්. රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදී අධ්‍යාපන කාරක සභාව තමන්ගේ තේරීම කරගෙන අධ්‍යාපන කාරක සභාවට ඇතුල් වුණු TB ජායා CW කන්නංගරයන් සමග එම කාරක සභාව තුළ සිටමින් නිදහස් අධ්‍යාපනය අපේ සමාජයට හඳුන්වා දෙන්නට මුල් වී ඉටු කළ කාර්යභාරය ඓතිහාසිකයි. ඒ අපට අමතක කරන්නට බෑ. අපේ රටේ නිදහස් අධ්‍යාපනය ලබා දෙන්නට මුල් වූවන්ගෙන් කෙනෙක් TB ජායා මැතිතුමා. ගුරුවරයෙකු සහ විදුහල්පතිවරයෙකු ලෙස NM පෙරේරා, පිලිප් ගුණවර්ධන, රොබර්ට් ගුණවර්ධන, SC වික්‍රමසිංහ වැනි දේශප්‍රේමී අනාගත පරපුරක් ආනන්දයෙන්ද, එවැනිම දේශප්‍රේමී පරපුරක් රටපුරා ඔහු ආරම්භ කළ සාහිරාවන් තුළින්ද ඔහු රටට දායාද කළා. එදා ආනන්දයේ සිටි ජනප්‍රියම ගුරුවරයා වුණේ ආචාර්ය ජායා මහත්මයා. එදා ඔහු ආනන්දෙදි ඉතිහාසය ලතින් ග්‍රීක මෙන්ම ඉංග්‍රීසි සාහිත්‍ය උගන්වා තිබුණා. වරක් ආනන්දෙදි කුලරත්න විදුහල්පතිතුමන් පිලිප් ගුණවර්ධනයන්ව ඔහුගේ දඟකාරකම් නිසා ආනන්දයෙන් නෙරපන්නට තීන්දුව කළා. එවිට පිලිප් වෙනුවෙන් පිටී සිටි ඔහුගේ ගුරුවරයා වූ TB ජායා මහතා අවසන් වතාවට පිලිප්ට සමාව දෙන ලෙස ඉල්ලා ඇත්තේ නැවත පිලිප් වැරදි කළොත් තමන් ගුරුකමින් අස්වන බවට විදුහල්පතිතුමන්ට පොරොන්දු වෙමින් අප්‍රසන්න පාඩම් පවා ආකර්ෂණීය ලෙස ඉගැන්වීමට සමත් ජායා ගුරුතුමන් තම ශිෂ්‍යයන්ට තම දරුවන්ට මෙන් ආදරය කළ කෙනෙකු වුණා. උසස් අධ්‍යාපනයේ සඳහා පසු කාලයේ එංගලන්තයට ගිය පිලිප් එහි සිට පවා තම ගුරුතුමන් හා ලිපි ගනුදෙනු කරගත් අයුරු අපෝගේ ජීවිත කතාව තුළ දකිනවා. තමන් හැදූ වැඩූ ගෝලයන් වන NM, පිලිප්, රොබර්ට් සහ SC වික්‍රමසිංහ වැන්නන් පසු කාලයේදී ඔහු සමග එක්ව පාර්ලිමේන්තුවේ අසුන් දෙන සිටීම ඔහුට විශාල සතුටක් වන්නට ඇති. TB ජායා මැතිතුමන්ගේ ගෝලයෙකු වූ මගේ පියතුමන් පළමු වරට පාර්ලිමේන්තුවේ පිය නැගුවේ 1960 මාර්තුවලදී. එදා තමන්ගේ ප්‍රථම මංගල කතාව රාජාසන කතා විවාදයේදී පවත්වන්නට ඔහු අපේක්ෂා කෙරුවා. එහෙත් ඔහුට ඒ සඳහා කාලය වෙන්කර තිබුණේ නැහැ. තම ශිෂ්‍යයාට පාර්ලිමේන්තුවේ ප්‍රථම කතාවට අවස්ථාව නැති බව දැනගත් ආචාර්ය TB ජායා තමාට වෙන්කර තිබූ කාලය ඔහුට ලබා දෙමින් එදා රාජාසන කතා විවාදයේදී කතා නොකර සිටීමට ගත් තීරණය මගේ පියතුමන් මට පැවසුවේ ජායාගේ දුර්ලභ ගුණාංග ගැන විශාල ගෞරවයකි. පසු කාලයේ අමාත්‍යවරයෙකු ධර්මදාස බණ්ඩා මහත්මා සායිරාවේ වොලිබෝල් කණ්ඩායමේ නායකයා වුණා. ආචාර්ය ජායා තමන්ව සායිරාවට වෙල්ලස්සේ සිට ගෙනා ආයුරු මට ධර්මදාස බණ්ඩා මහත්මා පවසා තිබෙනවා. මගේ පියතුමන්ගේ සමීප මිත්‍රයෙකු බෞද්ධ සම්මේලනයේ සභාපතිව සිටි ඩඩ්ලි ගුණසේකර මහතා සායිරාවට බඳවා ගත්තේද ජායා මහත්මා විසින්. ප්‍රවීණ මාධ්‍යවේදී DB ධනපාල මහත්මා සායිරාවේ සිටි ජායා මහතාගේ ශිෂ්‍යයෙක්. ජායා යුගයේදී සායිරාව මුස්ලිම් දරුවන්ට පමණක් සීමා වුණේ නැහැ. අද සායිරාවේ ඒ තත්ත්වය යළි ඇතිව තිබීම සතුටක්. එදා එතුමාගේ යුගයේ
එතුමාගේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ලෙස ද්‍රවිඩ සිංහල ගුරුවරුන් සිටියා. මගේ පියතුමන් නිතර සිහිපත් කරන ජාතික ගීය ද්‍රවිඩ බසට පරිවර්තනය කළ සින්නතම්බි කුලවර්, ඩීජේ තම්පෝ, තිසවීර සිංහම්, වීරමන්ත්‍රී වැනි ජායා යුගයේ සිටි ගුරුවරයන්ගේ නම් මට සිහිපත් වෙනවා. ටීබී ජායා මැතිලුන් වැනි ජාතිය මෙහෙයවිය හැකි පුළුල් දැක්මක් තිබුණු සිංහල දෙමළ මුස්ලිම් යන හැම ජනකොටසකටම අයත් දේශප්‍රේමී ජායාවරුන් පරපුරක් එතුමා රටට උරුම කර දී ඇති බව කීම වැරදි නැතයි මම විශ්වාස කරනවා. සතවර්ෂ ගණනක් තිස්සේ පැවති අධිරාජ්‍යවාදීන්ගේ පාලනය තුළ මෙරට බහුතර ජනතාව මෙන්ම මුස්ලිම් ජනතාවද දැඩි අසාධාරණයන්ට සහ වෙනස්කම් වලට ගොදුරු වීම ඉතිහාසය තුළ අප දකිනවා. විශේෂයෙන් පෘතුගීසි ලන්දේසි යුගවලදී දරුණු සංහාරයනට ඔවුන් ගොදුරු වුණා. වාසස්ථාන හැර යන්නට ඔවුන්ට සිදු වුණා. අධ්‍යාපනයේ අතින් මෙරට බහුතර ජනතාව මෙන්ම ඉතාම පසුගාමී තත්ත්වයකට මුස්ලිම් සමාජය පත් වුණා. අධිරාජ්‍යවාදීන්ගේ අනුග්‍රහය ලැබූ පාසල්වල අවස්ථාවන් ඔවුන්ට අහිමි වුණා. මෙරට බහුතර ජනතාව තම අනන්‍යතාව රැකගනිමින් නවීන අධ්‍යාපනය තම දරුවන්ට ලබා දෙන්නට ආනන්දේ ධර්මරාජය වැනි පාසල් රටපුරා ගොඩනගද්දී ජායා මුස්ලිම් සමාජයේ අධ්‍යාපනයේ පසුගාමීත්වය නැති කරන්නට රටයුම් රටපුරා යමින් දිවයිනේ නොයෙකුත් පළාත්වල සායිරාවන් ගොඩනගන්නට විශාල මහන්සියක් ගත්තේ, උත්සාහයක් ගත්තේ ඉතිහාසයේ සිදුව තිබූ වැරදි නිවැරදි කරන්නටයි. ආනන්දේ සහ ධර්මරාජය වැනි පාසල් තුළින් බෞද්ධ අනන්‍යතාවේ රැකගනිමින්ද, සායිරාවන් තුළින් ඉස්ලාමීය අනන්‍යතාවන් රැකගනිමින්ද යුගයට අවශ්‍ය අධ්‍යාපනයක් ලබා දීමට දේශප්‍රේමීන් එදාගත් උත්සාහයේ වටිනාකම අද අප තක්සේරු කළ යුත්තේ අධිරාජ්‍යවාදීන්ගේ පාලනය යටතේ තිබූ රටක් තුළ එදා ඔවුන් ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවුණු දුෂ්කරතා ගැන කල්පනා කරමින්, ඒ ගැන අවධානය යොමු කරමින් මේ හැරෙන්නට ශිෂ්‍යයෙකු වශයෙන් දුෂ්කරතා මැද්දේ අධ්‍යාපනයේ නිම්බලු ජයගන්නට ඔහු ආ ගමන යුගයෙන් යුගයට අපේ ශිෂ්‍ය පරම්පරාවන්ට පාඩම් උගත හැකි කතාන්තරයක්. ඒ ගැන කතා කරන්නට මට කාලය ප්‍රමාණවත් නැහැ. තානාපතිවරයෙකු ක්‍රියාකාරී තානාපතිවරයෙකු ලෙස ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගෙන එතුමා පාකිස්තානයට ගියේ අලුත උපත ලැබූ රටක ප්‍රථම ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසින්. එහිදී තම පළමු තානාපති කාලවකවානුව අවසන් වෙද්දී පාකිස්තානු ජනතාවත් පාකිස්තානු රජයත් ජායාගේ සේවයේ කාලය තවදුරටත් දික්කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින තරම් එතුමන් ඔවුන් හා බැඳී සිටියා, සමීප වී සිටියා. පාකිස්තානු රජය විසින් පාකිස්තානු පුරවැසි භාවයත් ජායා මහත්මා වෙත පිරිනමනු ලැබුවා. ශ්‍රී ලංකාවේ පාකිස්තානයේ බැඳීම් ශක්තිමත් කළ විශිෂ්ට තානාපතිවරයෙකුට දිය හැකි ඉහළම ගෞරවය පාකිස්තානු පුරවැසි බව පිරිනැමීම තුළින් පිළිබිඹු වෙනවා. එහෙත් ආචාර්ය ජායා එය බාරගැන්ම කාරුණිකව ප්‍රතික්ෂේප කර සිටියේ තම දේශප්‍රේමීත්වය මොනවට හෙළි කරමින්. මේ සිදුවීම් ජායා චරිතය අපට ලබා දෙන උතුම් ආදර්ශයන් බව අමුතුවෙන් කිව යුතු නැහැ. වසර 2500ක ඉතිහාසය තුළ එදා භාරතයේ යටතේ තිබුණු බෙංගාලයෙන්, සොලි දේශයෙන්, දකුණු ඉන්දියාවෙන්, උතුරු ඉන්දියාවෙන් මෙන්ම අරාබිකරයෙන්, පුතුගාලයෙන්, ඕලන්දයෙන්, ඉන්දුනීසියාවෙන්, මැලේසියාවෙන් ආදි වශයෙන් ලෝකයේ විවිධ පළාත්වල සම්භවය සහිත සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ යනාදී ජනකොටසක් අද අපේ රටේ සිටිනවා. මේ විවිධත්වය බරක් නොව සම්පතක් ලෙස සලකමින් විවිධත්වයේ තුල එකමුතුව රජ කරන සමාජයක් පිළිබඳ දැක්ම ජායා ඇතුළු නිදහස් රටේ අවසන් අධිවේරට නායකත්වයේ දුන් අපේ සිංහල දෙමළ මුස්ලිම් නායකයන් තුල තිබුණා. අද දකුණු අප්‍රිකාවේ මණ්ඩෙලා කතා කරන රේන්බෝ නේෂන් එවත් දේදුරු ජාතියක් යන්නත් විවිධත්වයේ තුල එකමුතුව රජයන එවන් දැක්මකින් යුතු සමාජයක් පිළිබඳ සංකල්පයක්. අපේ ඒ අතීත නායකයන් නිදහසේ උදාවේදී සිහින මැවූ එවන් සමාජයක පැවැත්ම වෙනුවෙන් අපේ දායකත්වය ලබා දීමට අද වැනි දිනක අපි අධිකරණ කරගත යුතුව තිබෙනවා. ජායා මහතා ඇතුළු අපේ රටේ නිදහස වෙනුවෙන් පෙනී සිටි ඒ වීරවරයන්ට අපට දක්වන්නට පුළුවන් ඉහළම උපහාරය එය බවයි මගේ විශ්වාසය. එතුමාගේ ජීවිතයේ අවසානය, ජායා මැතිතුමාගේ අවසන් මොහොත එතුමන් ප්‍රාර්ථනා කළ අයුරින්ම සිදුවීම අපි දකිනවා. සෑම මුස්ලිම්වරයෙකුම තම අවසන් මොහොත ශුද්ධ වූ භූමියේ සිදුවීමට ප්‍රාර්ථනා කරනවා. ටීබී ජායා මැතිතුමන්ට ඒ ශුද්ධ වූ භූමියේ අවසන් පුස්ම හෙළන්ටත්, නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමන් අසලම මෙහිදන් වන්නටත් දුර්ලභ වාසනාව හිමි වුණා. මිලියන ගණනක ජනතාවක් මදීනාවේ මක්කමත් එතුමන් වෙනුවෙන් දේව මෙහෙණට සහභාගි වුණා. ඒ හැරෙන්නට ශ්‍රී ලංකාවේ මෙන්ම පාකිස්තානයේද දේවස්ථානයන්නේ එතුමන් වෙනුවෙන් විශේෂ දේව මෙහෙයන් පවත්වනු ලැබුවා.
අවසාන වශයෙන් තමන්ගේ යහපතට වඩා අනුන්ගේ යහපත ගැන කල්පනා කරමි. ඒ වෙනුවෙන් කැප වූ ආදර්ශමත් ඉස්ලාම් බැතිමතෙකු වූ අල්ලා ආචාර්ය අල්හාජ් ටීබී ජායා මෑතුමන්ගේ සියලු යහපත් ක්‍රියාවන් අමල් සියල්ල බාරගෙන ඔහුට ජෙන්නතුල් ෆිර්දවුසවත් ඉහළම ස්වර්ගය ලැබෙන්නට අපි යාඥා කරමු. දෙවියන් යදිමු. ආමේන්. Knowledge Box, the value-based media network.